අයිබෝන් කියලා පිළිගන්නවා SL විස් YouTube channel එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද කොටස් වලට පොළ ආයෝජනය ගැන තවත් වැදගත් වීඩියෝ එකකින් තමයි ඔයාලා හම්බෙන්නේ. ඉතින් මම අද කතා කරන්න ලැස්ති වෙන්නේ මේ කම්පැනි ගැන අපිව දැනුවත් කරන්න නිකුත් කරන රිසර්ච් report. එහෙමත් නැත්නම් මේ පර්යේෂණ වාර්තා පිළිබඳව තමයි අද මම මගේ වීඩියෝ එකේදී ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් මොකද්ද ඇත්තටම මේ පර්යේෂණ වාර්තාවල ප්‍රයෝජනේ? එහෙම නැත්නම් මේ කම්පැනියක් මිලට ගන්න කියලා ස්ටොක් බ්‍රෝකර් එහෙම නැත්නම් කොටස් තැරවකරුව නිර්දේශ කරන්නේ මෙන්න මේ ලැබෙන තොරතුරු හරහා. ඉතින් මෙන්න මේ තොරතුරු ඇතුළත් වෙලා තියෙන ඒ වාර්තාවට තමයි රිසර්ච් report එකක් කියන්නේ. ඉතින් මේ රිසර්ච් report එක අඩංගු වෙනවා යම්කිසි සමාගමක අනාගතයේදී පටන් ගන්න ඉන්න බිස්නස් මොනවද? එයාලගේ ලාභේ කොපමණ ප්‍රමාණකින් වැඩි වෙන්න අවස්ථාව තියෙද? ඒ වගේම එයාලගේ ව්‍යාපාරයේ දියුණු වෙන්න තව මොන හරි කරුණු සමහරට අයවැය මගින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රටේ ආර්ථික தත්ත්වය මගින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රටේ දේශපාලනික හේතුවක් නිසා වෙන්න පුළුවන්. මෙන්න මේ හැම කරුණක්ම වාගේ අඩංගු වෙනවා යම්කිසි සමාගමක් විසින් නිකුත් කරන මේ රිසර්ච් report එකක. ඉතින් මෙන්න මේ වගේ පර්යේෂණ වාර්තා නිකුත් කරන්නේ ස්වාධීන ආයතන. ඉතින් ඒ වගේ ස්වාධීන ආයතනයක් මගින් නිකුත් කරද්දී කිසිම කණ්ඩායමකට පක්ෂග්‍රාහී විදියට මේවා නිකුත් කරන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ කියලා තියෙන කරුණු අවබෝධ කරගන්න. මොකද සමහර රිසර්ච් report එනවා මේ report වල තියෙන කරුණු සමහරට මාසෙන් දෙකෙන් වෙන්නේ නැති වෙන්න පුළුවන්, වසර ගණනාවක් යන්න පුළුවන් මේ කියලා තියෙන විදිහට යාලගේ ආදායම වැඩි වෙන්න. මොකද බොහොමයක් ඒ ආයෝජන පරිශන වාර්තාවල තියෙන්නේ වසර 5ක් එහෙම නැත්නම් වසර 6ක් ඇතුළත යාලගේ business එක දියුණු වෙයි කියන තොරතුරු. ඉතින් ආයෙත් පුළුවන් නම් මේ කියන ඒ වාර්තා ගෙන්නගෙන ඒව නිවැරදිව බලලා ඒ තොරතුරු මගින් ඔයාලගේ ආයෝජනේ තව ටිකක් සාර්ථකව කරගන්න අනිවාර්යම ඉතාම හොඳ ආයෝජනයක් කරගන්න පුළුවන් කොටස් වලට පොළේදී. ඉතින් මම ඇත්තටම මගේ කොටස් වලට පොළේ ආයෝජනේ සිද්ධ කරද්දී annual report බලනවා, ඒ වගේම කාර්තු report බලනවා, ඒ වගේම විවිධ සමාගම් මගින් නිකුත් කරන මේ ආයෝජන තොරතුරු ආයෝජන ඒ පරීක්ෂණ ඒව බලනවා. ඉතින් මේ වගේ ආයෝජන පරීක්ෂණ වාර්තාවල සමහර විට එක සමාගමක් ගැන නෙවෙයි එක ශේෂ්ත්‍රයක් ගැන ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හිතමු ඉදිකිරීම ශේෂ්ත්‍රය කියලා, එහෙම නැත්නම් සංචාරක අංශ දියුණුවත් එක්ක හෝටල් ශේෂ්ත්‍රය කියලා, එහෙමත් නැත්නම් අපි හිතමු බැංකුව හා මූල්‍ය ශේෂ්ත්‍රය කියලා. මෙන්න මේ වගේ මොකක් හරි ශේෂ්ත්‍රයක් පිළිබඳව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නම් මෙන්න මේ කියලා තියෙන කරුණු හරියට අවබෝධ කරගෙන මේ කියලා තියෙන සමාගම් මිලට අරගෙන යම්කිසි කාලයක් තියාගන්න ඇත්තටම ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් එමගින් ලබා ගත හැකි. ඉතින් මේ විදිහට රිසර්ච් report එකක් දැකපු ගමන්ම ඔයාලා කොටස් මිලට ගන්න යන්නත් එපා. ඒකෙන් ඇත්තටම ගැටළු සහගතත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඔයාලට හොඳම දේ තමයි මේ ගැන ඇත්තටම තොරතුරු ඔයාගේ ස්ටොක් බ්‍රෝකර් ගෙන් හරි එහෙමත් නැත්නම් ඔයා හොඳ දැනුමක් තියෙන පළපුරුදු ආයෝජකයෙක්ගෙන් හරි විමසලා මේ කරුණ දැනගන්න එක. මොකද එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව හොඳ සමාගම් තෝරගෙන ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න උත්සාහ කරේ මේ ආයෝජන පරිශන වාර්තාවල තියෙන ප්‍රයෝජනේ. ඉතින් ගොඩක් අය මේ ආයෝජන පරිශන වාර්තා බලන්නේ නැතුව කලබලයට එවෙලට මිලිහෙල යන සමාගම් මිලට ගන්නවා. ඇත්තට මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද කොටස් වෙනද පොඩක් දිගින් දිගටම ඉහළ යන්නෙත් නැහැ, දිගින් දිගටම පහළ යන්නෙත් නැහැ. ඉතින් අපි බුද්ධිමත් වෙන්න ඕනේ මේ විශාල ආයෝජකයෙක් එක්ක ඊටම හොඳින් මේ ආයෝජනය කරගන්න. ඉතින් ඒකට ඔයාලටම කියලා හොඳ වැඩ පිළිවෙලක්, එහෙම නැත්නම් ඔයාටම කියලා හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ දැනුම අනිවාර්යයෙන්ම වැඩි දියුණු කරගෙනත් තියෙන්න ඕනේ. ඉතින් ඒකට හොඳම අවස්ථාවක් තමයි මේ ආයෝජන පරිශන වාර්තා එහෙම බලලා, annual report බලලා, ඒ වගේම ඒ සමාගම් වල තොරතුරු බලලා ඔයාගේ ආයෝජනය කරන එක. ඉතින් කොටස් වෙනද පොලේ ලයිස්තුගත සමාගම් වල තොරතුරු හොයාගන්නේ කොහොමද කියන එක ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් කොහොමද මේ අපි ආයෝජන කරන්න ඉන්න සමාගමේ හොඳ නරක, ඒ වගේම මේකේ තියෙන මොනවාද නිවුස් කියන දේ බලන්නේ කියන එක දැනගන්න. ඒ වගේම තවත් වැදගත් කාරණයක් කියන්න ඕනේ මේ ආයෝජන පරිශන වාර්තා ගැන. මේ ආයෝජන පරිශන වාර්තා වල තියෙන තොරතුරු 100%ක්ම සත්‍යව කියලා ඔයාලා අවධානය යොමු කරලා මේ කොටස් මිලට ගන්න යන්නත් එපා. මොකද හැම විටකම කොටස් වෙනද පොඩි තියෙන සමාගම් වල යම්කිසි අවධානමක් තියෙන. හිතන්නවා අවුරුදු 5ක් ඇතුළත තොරතුරු ලබා දීලා තියෙන ආයෝජන පරිශන වාර්තාව පරිශීලනය කරලා යම්කිසි සමාගමක් මිලට ගන්නවා. හැබැයි අයවැය වාර්තාවේදී මෙන්න මේ සමාගමට අලුතින් ටැක්ස් එකක් වදිනවා. එතකොට අර ආයෝජන පරිශන වාර්තාව ඉදිරිපත් කරලා තිබුණට ඒ සමාගමේ මේ ව්‍යාපාර අංශයට අලුත් ටැක්ස් එකක් ආවම ඒ සමාගමේ ලාභය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හේතු නිසා මෙන්න මේ පරිශන වාර්තාවල තියෙන තොරතුරු වලට අදාළව වෙනස් වෙන්න පුළුවන් අපි ගන්න කොටස් වල මිල, ඒ වගේම ප්‍රතිලාභය. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න සම්පූර්ණයෙන් විශ්වාසය තියන්න එපා. ඔයා මිලට ගන්න සමාගම මෙන්න මේ විදිහේ ප්‍රොෆිට් එකක් අපිට දෙයි, මෙන්න මේ විදිහේ ප්‍රතිලාභයක් දෙයි, 100%ම මම මේ ආයෝජන පරිශන වාර්තාව මතම රැඳෙන්න මෙහෙම හිතන්න එපා. ඉතින් දැන් ඊගාවට ඔයාලට ගැටලුවක් එයි, කොහෙන්ද අපි මේ ආයෝජන පරිශන වාර්තාව ලබා ගන්න කියලා. ඇත්තටම ඔයාගේ ස්ටොක් බ්‍රෝකර් සමාගම මගින් ඔයාට මේ
ආයෝජන පරීක්ෂණ වාර්තා ලබා දීම සිද්ධ කරනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ස්වාධීන ආයෝජන පරීක්ෂණ ආයතන තියෙන ඒගොල්ලන්ගෙන් මේවා ගන්න. ඉතින් ඇත්තටම එතකොට ඔයාලට මුදලක් ගෙවන්න වෙයි. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් හොඳ දැනුමක් තියෙන ආයෝජකයන් මාර්ගෙන් එයාලා හදපු රිපෝට් ගන්න. ඉතින් ඇත්තටම මේ වගේ ක්‍රම කීපයක් මගින් ඔයාලට පුළුවන් වෙනවා ආයෝජන පරීක්ෂණ වාර්තා ලබා ගන්න. ඉතින් ඒ වගේ දේවල් අරගෙන ඇනුවල් රිපෝට් බලලා ඔයාලගේ ආයෝජනය සාර්ථකව කරගන්න, ඒ වගේම ඩිවිඩන්ඩ් බලලා නෙට් ඇසට් වැලියු එක බලලා මෙන්න මේ වගේ කරුණු බලලා ඔයාගේ කොටස් වෙනද බල ආයෝජන ඉතාම සාර්ථකව කරගන්න කියලා මම කියනවා. ඉතින් තව ඔයාලට මොනවා හරි වැදගත් කරුණක් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් කරන්න, ඒ වගේම මොනවා හරි ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ Facebook page එක මාර්ගින් උදාවට message කරන්න පුළුවන්. ඉතින් මේ video එකට like එකක් දාන්න අමතක කරන්න එපා. අපේ YouTube channel එකට subscribe කරලා එකතු වෙන්න. බොහොම ස්තුතියි මේ video එක බැලුවට. සුබ දවසක් යාළුවෝ හැමෝටම.